සිත්තමක කවක ගීයක මියසියක සුරස විනස ශනිදා සංවාදය ශනිදා සංවාදය හන්ස් සහ රිචඩ් කියන කවීන් දෙදෙනා එක වෙලාවක කියනවා බිඳුනු හදවතට දිව ඔසුවකේ සංගීතය එවන්නු නාද සෞන්දර්ය විඳ ගැනීමෙන් බොහෝ තුරුණු හදවත් ආදරය කරන්නට උගන්වයි බිදුණු හදට දිව ඔසුවකි සංගීතය එවන් නාද සෞන්දර්ය විඳ ගැනීමෙන් බොහෝ තුරුණු හදවත් ආදරය කරන්නට උගන්වයි කියලා දැන් ජීවිතයේ ගීතයත් එක්ක අපි සංගීතයත් එක්ක බොහොම ළඟින් බැඳෙන සහ එය ආදරණීය විදිහට කියවා ගන්න උත්සාහ කරොත් එහෙම එහි රසයට ඔබ නමක් යෝජනා කරොත් මං හිතනවා ආදරය කියන එක එතන ඉහළින්ම තියෙයි කියලා. ඒ නිසා අපිට දැනෙන හැඟීම් රස මිහිර අපි ගීතයත් එක්ක බොහොම ළඟින් සම්බන්ධකමක් විදිහට ගොඩනගා ගන්න එයා අපේ ජීවිතේ කියවන නිසා වෙන්න පුළුවන්. සමහරලාට අත්දැකීම සමහරලාට අත්දැකීමක් නැති වුණත් එයට අපි බොහොම ළඟින් ඇසුරු කරන්න කැමති ඒවා අපේ අර ආදරණීය ජීවිත යලියරි රස ගන්වන ඒවත් එක්ක ජීවත් වෙන්න අපි පුදුමාකාර කැමැත්තක් තියෙන එවැනි රසවත් දේවල් එක්ක අපේ ජීවිතේ මෙහෙවා ගන්න කැමති නිසා ඉතින් එවැනි රස මැවුණු රස එකට අපිට වින්දනය කරන්න පුළුවන් පය දෙකක් විදිහට අද ශනිදා සංවාදයේ පත්වේවි කියන බලාපොරොත්තුෙන් ලංකාවේ සිව්දසි නාදරණිය ඔබටත් එවගේ මන්තරජාලය ඔස්සේ අපිව රස වින්දනය කරන ඔබටත් බොහොම ආදරයෙන් අද ශනිදා සංවාදයට ආරාධනා කරන්න කැමැති. අපි මේ සතිය තුල මතක් කරා කවුද එන්නේ කියන කාරණේ. ඇය හඳින් අපිට ආමන්ත්‍රණය කරපු කෙනෙක්. එක පැත්තකින් ඇගේ ගීතමය හඬ අනිත් පැත්තෙන් නැගේ භාෂාමය හඬ අනිත් පැත්තෙන් අපේ මේ sannivedaka භූමිකාවේ තියෙන ඒ වටිනාකම ඒ පෞරුෂත්වය අපිට දැනුණු හඬක් ඒ නිසා ඇයට ඒ හඬින් අපි ආදරය කරනකොට අනිත් පැත්තෙන් මේ ගේයපද රචනා භූමිකාව තුළ ඇගේ නිර්මාණාත්මක ප්‍රවේශය අනිත් පැත්තෙන් ලේඛිකාවක් විදිහට ඇය මේ කලාව තුළ සැරිසරන ඇගේ නිර්මාණාත්මක භූමිකාව අනිත් පැත්තෙන් ගත්තාම මේ තවත් පරම්පරාවකට තමන් ලබාගත්තු ඥානණය වර්තමානයේත් බොහොම නිස්සරදාශයෙන් දායාද කරන කෙනෙක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් අනිත් පැත්තෙන් මේ නාට්‍ය තමයි මං හිතන්නේ ඇගේ පාසල් කාලේ ඉඳලා බලාපොරොත්තුක් තිබලා තියෙන කවදරේ නාට්‍ය වේදිනියක් වෙන්න. ඉතින් අහම්බෙන් මේ සියලු දේවල් වෙනස් කරමින් අද ඇය මාධ්‍ය ලෝකයේ භූමිකාව නියෝජනය කරන්නේ ඇගේ ප්‍රමුඛ මේ කලා මාධ්‍ය ඇය නියෝජනය කරන ඉසව්ව විදිහට. කොහොම වුණත් මේ කලාවේ සියලු අංශයන් එක්ක මම ළඟින් බැඳෙන ඒවට බොහොම හදවතින් ආදරය කරන චරිතයක්. අපිටත් බොහොම ආදරය කරන මිනිසුන් එක්ක බොහොම ආදරණීය කතා බහ ගොඩනගා ගන්න පුළුවන් කෙනෙක් ඇය. ඇයත් එක්ක තමයි අද අපි ශනිදා සංවාදයේ මේ පැය දෙක ගත කරන්නේ. බොහොම ආදරයෙන් තිලිනි අතුකොරලට අපි ආරාධනා කරේ සුබ දැසනක්. සුබම සුබ දැසනක්. මම හිතන්නේ මාධ්‍යත් එක්ක තියෙන සම්බන්ධය නිසා මාධ්‍ය භූමිකාවේ ඇයට තියෙන මේ දැනුම් සම්භාරය අධ්‍යක්ීම් මේ සියල්ල මුසු කරගත්තාම මම හිතනවා අද වෙනකොටත් ඇයට යමක් කළ හැකි සහ කරමින් ඉන්නවයි කියන එක බොහොම ආඩම්බරෙන් කියන්න කැමති. අද විශේෂ කටයුත්තකුත් තියෙනවා ඇගේ ශනිදා සංවාදයට එන්න මේ ඇගේ ලේඛන භූමිකාවේ ඇගේ මාධ්‍ය ජීවිතය තුළත් ඒ අම්මා හිතනවා බොහොම ආදරණීය තැනක් බවට පත් වේවි කියලා අපි ඒ ගැනත් කතා කරමු. මම හිතනවා ඇගේ නිර්මාණාත්මක ජීවිතය තුළ මේ සියලු අංශයන් එක කටයුතු කරන්න ලැබීම එක්තරා විදිහක වාසනාවක්. එහෙම කෙනෙකුට ලැබෙන අවකාශය බොහොම අඩුයි. නමුත් ඇගේ තියෙන මේ හැකියාව මම දැන් සියලු අංශයන් එක්ක අද වෙනකොට ඇය මුසු කරගන්නට සමත් වෙලා තිබෙනවා. කොහොමද මේ දවස්වල මොනවද කරන්නේ? කරන දේවල්
හැම දෙයක්ම කරන අනුරාධ වෙනද වගේම තමයි මූලිකව මේ දවස්වල නියැලිලා ඉන්නවා අර ඔබ අවසානයේට කියපු කාරණාව සම්බන්ධයෙන් ඒ කියන්නේ බොහොම අසීරුවෙන් බොහොම කැපවීම කරලා එකතු කරගත්තු දේවල් තවත් පරපුරකට බෙදා හදා දීමේ කාර්යය තමයි මේ දවස්වල කරන්නේ ලක්දන මාධ්‍ය පාසල ඒක දරුවෝ කීප දෙනෙක් සීමිත ප්‍රමාණයක් එකතු කරගෙන මගේ අරමුණ තමයි මාධ්‍ය කියන එක හරියටම ජනගත කරන්න පුංචි කුහුඹ උත්සාහයක් දැරීම මගේ ළඟට ආපු මගෙන් දැනුම නැත්තම ජනමාධ්‍ය කියන දේ දැනගන්න ආපු දරුවෝ අනුරාධ මම හිතන්නේ ඔබටත් මුණ ගැහෙනවා ඇති මෙහෙම දරුවෝ ඔවුන් හිතාගෙන ඉන්නේ ජනමාධ්‍ය කියන්නේ නිවේදන කලාව කියලා එහෙම නැත්තම් ජනමාධ්‍ය කියන්නේ රූපවාහිනී තිරයක පෙනී සිටීම කියලා ඒ වුණත් මට පුළුවන් වුණා මේ දරුවන්ට जनमाध्य पिविसुम करन साहतिक पत्र पाठ माला वाक सकास करना ये उससे जनमाध्य क्या ने केने गिन थाव केने टा पानी वुड़े आक सानी वेद ने करी मटे बेन ना वो सेलुम माध्य सेलुम मार्ग किएन देखी ये लेन ना ये वागे मैं याम किसी सीमित के टिकाले के पाठ माला है टीटे सकास करना ये पाठ माला वेन पाठ माला वट अनुरूप वन विधि हट ये देनुम ये मतलब ये अवबोधे ये मूलिक देनुम विदा हदा देन रे तिंगे काटियो तो कर गे ना नो ये अतरे इतन लियन किएन वेड वेलेट संबंध वेन वा තමන්ගේ මාධ්‍ය භූමිකාව ඇතුලේ තමයි හැමදේම කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම දැන් වැඩිම මාධ්‍ය මොකටද කියලා ඇහුවොත් එහෙම ඔබේ කලා ජීවිතයේ දැන් මේ වෙලාවේ ඇහුවොත් එහෙම මොකද්ද ඔබට එහෙම උත්තරයක් තියෙනවද නැත්නම් ඔබ මීට කලින් වැඩසටහනක මගෙන් අවසානයේ ලැබු ප්‍රශ්නේ මම හිතන්නේ හුඟක් දේවල් වෙනස් වෙලා නෝනද බොහෝ දේ වෙනස් වෙලා මට හිතෙනවා සියල්ලටම වඩා හරියට ජීවිතය කියන එක දැනගන්න සියල්ලටම වඩා ජීවිතේ හඳුනා ගන්න පුළුවන් දෙයට समीप वेला इतनी थवत् सहृदय टापे पानी विदे दिन पुलवान एक तमाय वडा सार्थक गेल मट हिते नवा उबहानो प्रश्न वस्ते उत्तर देन वनम एतम विलावट एक प्रबल माध्याक्विनवा गीते गीते प्रबलतम माध्याक्विनवा ये वगेम लेखनयात प्रबल माध्याक्विनवा आई थिंक महितने मेवेन कोट වැඩිපුර ලේඛනයට බර වෙලා දෝ කියලා මට හිතෙනවා මං ගැන හිතද්දී. හරි අපිට අද ඇය ගැන කතා කරන්න පුළුවන් ඇයගේ හඬින් ගීත අහන්න ඇයගේ ලියපු ගීත අහන්න ඇයගේ අලුත්ම ලේඛන කලාවේ ඉතාම විශිෂ්ට පියවරක් තිබුවා. ඉතින් ඒ ගැන අපිට කතා කරන්න පුළුවන්. ඊට පෙර අපි පුංචි විනාඩි කීපයක් වෙන් කරවා ගන්නට ඕනි. අපි දන්නවා අපේ රටේ විශිෂ්ට කලාකරුවෙක්ගේ නික්ම යාම අපිට කනගාටුදායක පුවතක් විදිහට අහන්න ලැබුණේ ආචාර්ය ජයලා රෝහණයන් රංගන වේදිකාවක විතරක් නෙවෙයි ඔහු හිත හොඳ මිනිස්සෙක් හදවතින්ම මිනිසුන්ට ආදරය කරපු හදවතින් හිනා වුණු මහ පොළේ පය ගහලා ජීවත් වුණු කලාව වෙනුවෙන් Tamanට කළ හැකි උපරිම දේ කරපු අනිත් එක රන්ගිර ශ්‍රී ලංකා කිව්වහම ඔහුට ඔහුගේ ජීවිතය වගේ පැය 24ම ඔහුගේ ගෙදර සුසර කරලා තිබුණේ රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඒක අපි හොඳ ආකාරම දන්නවා මේ වසර ගණනාව මුල්ලෙම අපෙත් එක බොහොම ආදරයෙන් හිටපු අපේ පස්සෙන් හිටපු බොහොම ආදරණීය චරිතයක් පෞද්ගලිකවත් මම හිතන්නේ ඒක හැමෝත් එක්කම ඔහුගේ සිනහව මම හිතන්නේ ඔහුව දැකලා තියෙන හැම කෙනෙකුට මේ සිනහව දීලා තියෙන කෙනෙක් ඒ නිසා ඔහුගේ විශිෂ්ටයේ නික්මයා මං හිතන්නේ මේ කලාවට දරන්න බැරි පාඩුවක් කොයි පුටුවේ ශනිදා සංවාදයේ ඉඳගත්තු වාරගාන අනන්තයි මං හිතනවා එවැනි විශිෂ්ටෙක් අපාතරින් සදහටම සමුගත්තා නිසා මේ වෙලාව වෙන් කරව ගන්නවා ඔහුට ඔහු කළ ඒ සේවාව අපිට යමක් හරි ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් අපේ ගුවන් විදුලි විදිහටත් විශේෂම ශනිදා සංවාදයේ විදිහටත් අපි මේ මෙහෙවරට කැප වෙනවායි කියන එක මේ වෙලාවේ ඉතාම ගෞරවයෙන් මතක් කරන්නට කැමතියි. ඒ වගේම එතුමාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔහු කළ මෙහෙවර ඉදිරියට කාට හරි කරන්න පුළුවන් ඒක තමයි ඔහුට කරන්න පුළුවන් උපරිම ගෞරවය කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා ඔබත් මාධ්‍ය ශාස්ත්‍රයේ හිටියා කලාවේ හිටියා ඔහු ගැන යමක් කියන්නත් මේ වෙලාවේ. ඇත්තටම ඉතාමත්ම සංවේගයට පත් වෙන කාරණයක්. මට දැනෙන්නේ අනුරාධ එකට ගැට ගහලා තිබුණු මුතු හරක් මුතු මාලයක් යම් ආකාරයකින් කොතනකින් හෝ ඒ ගැට ගහලා තියෙන නූල කැඩුණා කියන්නකෝ
කැඩුනම එකින් එක එකින් එක එකින් එක මුතුයට බිමට වැටිලා විසිරිලා යන ආකාරය අපිට මවා ගන්න පුළුවන්. පසුගිය කාලවකවානුව පුරාම අපේ රටේ කලාවේ කොඳු නාරටිය වගේ හිටපු දැවැන්ත යුග පුරුෂයින් එකිනෙකා ඇද වැටෙන ආකාරය අපිට දකින්නට ලැබුණා. ජයලල් රෝහණයන් කියන්නේ ඔබ ඔය කියපු සියලුම කාරණාවලට මායිකඟයි. ඒ වගේම පොළවේ පය ගහලා හිටපු මිනිස්සෙක්. රෙදි වලින් මහපු ඔලොගුවක් වගේ මල්ලක් පැත්තක ඉල්ලගෙන ඔහු සමහර විට සම්මානය අරගෙන යන්නෙත් එහෙමනේ. ඔබ ඊටාම සමීපව දැන නිසා මටත් වඩා හොඳට ඔබ දන්නවා ඇති දැන්. ඒ වගේම විශිෂ්ටතම නාට්‍ය සහ රංග කලා ගුරුවරයෙක්. මගේ සහෝදරයා පවා ඔහුගෙන් ශිල්පය ලබා ගත්ත කෙනෙක්. මගේ මල්ලි. ඉතින් මේ පුද්ගලයා එක්ක වේදිකා නාට්‍ය ගැන කතා කරනකොට ජීවිතය ගැන කතා කරන හැබැයි පසු කාලීනව ඔය ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේ මං හිතනවා මාධ්‍ය ටිකක් වැඩිපුර ඔහු ගැන කතා කරන්න ගත්තා. ඒකට හේතුවත් එක්තරා මාධ්‍යයක ඔහු මිය ගියා කියලා මීට කලින් ප්‍රචාරය කරලා එතන යම්කිසි අසාධාරණයක් උකට උනා මං හිතන්නේ ඒ නිවැරදි කරගන්නට දෝ එතුමන්ට වැඩි ඉඩකඩක් මාධ්‍ය ඔස්සේ හැසිරෙන්නට අවකාශ ලැබුණා. කෙසේ වෙතත් මාධ්‍ය ගැන කතා කරන්න මාධ්‍යයේ යෙදෙන්න නාට්‍ය ගැන උගන්වන්න අද අපේ වේදිකා කලාව වෙනම කේදාන්තයක් බවට පත් වෙලා තියදී ඔහුගේ නික්ම යාම ඇත්තටම දරා ගන්නට බැරි කාරණයක්. එහි පාඩුව අනුරාධ ඔහු ඇසුරු කළ ඔබට මට අපට නොවේ අනාගත පරම්පරාවට. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අපි කැමතියි දැන් ඔබේ මේ පුංචි කාලේ ගත්තාම ඔබේ පෞලම ඔබට කලාවත් එක්ක බැඳුණු දායද ගොඩක් එක් කරපු තැනක්. මං හිතන්නේ ඔබේ පියාගේ ඇසුරෙහි සහ ඒ ලැබුණු අත්දැකීම් එක්ක මං හිතන ඔබ ගොඩක් පෝෂණය වුණා කියලා. මම කැමති ඔබේ පුංචි කාලේට අතීතයට ආපහු එක් කරගෙන යන්න. කොහොමද ඇත්තට මේ කාලේ හැමෝටම සුන්දරයි ඒක ආදරණීය මතකයක් මේ වෙලාවේ කොහොමද ඒ මතකය? ඔව් මගේ මතකේ ඇත්තටම මගේ තාත්තා. ඔහු මාව මෙලොවට ජන්නේ කළා වගේම මට මගේ ලේ ධාතුවේ යම් කිසි රසවින්දනයක් කලාවක් තිබෙනවා නම් ඒක මට දුන්නේ මගේ තාත්තා මට සහ මල්ලිට. එතකොට ඒකේ වාසි සහ ඊටත් වඩා වාසිත් තියෙනවා. මොකද ඇතැම් විට අර ඔබ සඳහන් කළා වගේ පමණටත් වඩා සංවේදී හදවතක් හිමිවීම අපිට හරියට මේ දරාගැනීමේ හැකියාව නැතිකම නිසා තනිවම හඬපු වැළපුණු අවස්ථා අනන්ත වාරයක් තිබෙනවා. නමුත් මගේ තාත්තා කියන්නේ ඔහු දේශීය වෛද්‍යවරයෙකුගේ එකම පුත්‍රයා හැටියට ඉපදිච්ච කෙනෙක් කමල්ලි අතුකුරල මගේ තාත්තා. ඔහු ඉපදිලා තමන්ගේ පියා එක්ක දේශීය වෛද්‍ය කලාව ඒ වගේම ආයුර්වේද ශාස්ත්‍රය ගුප්ත විද්‍යාව මේ සියල්ල මගේ සීයා තාත්තගේ තාත්තා දාතර උගන්වන්න ඔහු එක්කන් ගින් තියෙනවා පිරිවෙනට ගිහිල්ලා මේ ළමයට දේවනාගර අකුරු උගන්වන්න සිංහල පාලි හින්දි සංස්කෘත ආදී උගන්වන්න කියලා පිරිවෙනට බාර දීලා. හැබැයි මගේ තාත්තා කරලා තියෙන්නේ ඔහුත් එක්තරා විදිහකට මම වගේ හිතුවක්කාරයෙක්ද කියලා මට හිතෙනවා. ඔහු අර සියල්ල ඉගෙනගෙන ඔහු මිය යනකොට ඔහුට භාෂා හයක් පුළුවන්. මට හරි ආඩම්බරයක් දැනෙනවා එහෙම අහිංසක මිනිසෙක් ඉච්චරකට තැනක හිටපු කෙනෙක් කියලා. තාත්තා සංගීතය ඉගෙනගෙන තියෙන අනුරාධ. ඔහු ප්‍රගුණ කළේ සංගීතය. ඊට පස්සේ ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එන්න කලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් හැටියට වැඩ කළා තියෙනවා. හැබැයි ඔහු ද්විත්ව භාෂාවෙන් උසස් පෙළ සමත් වෙලා තියෙනවා. ඩබල් සීනියර් කියලා ඒ කාලේ කියන්නේ අපිට එච්චර පුරුද්දක් නැහැ. නමුත් මම ඕක දැන් අහලා තියෙනවා හොඳට. එහෙම සමත් වෙලා ඊට පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු කරනකොට තමයි මගේ අම්මා මුණ ගැහිලා තියෙන. එයත් කලුතර දිස්ත්‍රික්කයේ ඇතුළතම වෙන්න තියෙන බොහොම පිටිසර ගමක පවුලක වැඩිමලා හැටියට උපත ලැබලා නන්දාතු කුරුල මගේ අම්මා දැනටත් මට තියෙන ලොකුම ශක්තිය මගේ අම්මා. ඇය මුණ ගැහෙනවා. මුණ ගැහිලා ඉතින් ඇය හෙදියක් ඔවුන් විවාහ වෙලා ඔවුන්ට හතර වතාවක් විතර දරුවෝ නැති වෙලා තියෙනවා. ලැබෙන්නේ නැවිලා නැති වෙලා තියෙනවා. ඊට පස්සේ වාසනාවකට හෝ අවාසනාවකට මම තමයි ඔවුන්ගේ පළමු දරුවා වෙන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳලම තාත්තා කියලා තියෙනවා කවදා හරි මගේ නම ගෙනියන්නේ කෙල්ල කියලා. ඔය කතාව මට හරියට ඇහුණා. මගේ ආච්චියක හරියට කිව්වා තාත්තගේ අම්මා. ඔහුම ඉඳලා ඉතින් ඔහු මාව එක්කන් ගියා මට මතකයි සරස්වති පූජාවට. මම හිතන කල්ලියොත් මම ඔබට කිව්වද මන්ද මේ කතාව. සරස්වති පූජාවලට එක්කන් ගිහිලා භජන් කියනකොට මාව බිම වාඩි කරවලා අර කිරි දෙනවා ලොකු කෙසෙල් ගෙඩි දෙනවා. ඒ ස්තෝත්‍ර මටත් කියන්න පුරුදු කරා. ඒ වගේම ගෙදර තිබුණ තාත්තගේ ඉතාම හොඳ මිත්‍රයෙක් හිටියා විවාහකයි ඔහු. අපේ ගෙදර නතර වෙලා හිටියා ඊසීද සිල්වා කියලා. ජීවාංකල් කියලා අපි හුට කිව්වේ. ඒ දෙන්න එකතු වෙලා හරියට එක එක සංගීතය පිළිබඳ සාකච්ඡා කළා. මට හොඳට මතකයි රෙකෝඩර්ස් අර දැන් තියෙන ටේප් දැනටනම් ඔබේ ආයතනයේ ඇති නමුත් සාමාන්‍ය පුද්ගලිකව නෑ ටේප්
තියෙන්නේ අනුරාධ ස්පූල්ස් කියන එක. ඔන්න උයින් පොඩි මැෂින් එකක් තිබුණා අපේ ගෙදර. මට මතකයි ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත උන් ඒ කාලේ ඉඳලා හිටලා අහනද මේ ජනගීය කරන්නේ. නමුත් ඒවත් රස විඳීමේ හැකියාවක් තිබුණා පොඩි මම් පුංචි කාලේ. ඒ වගේ දේවල් තිබුණා. ඉතින් කොහොම හරි මල්ලිටයි මට දෙන්නට මකුරු කියුවේ අපි තාත්තා. තාත්තගේ තියෙන හැකියාවත් එක්ක අපි වෙක්කන් ගියා ගුවන් විදුලියේ ළමා වැඩසටහන් වලට. හඳ මාමා මල් කියන්නේ කාට කාට වගේ වැඩසටහන් දෙකකට විතර මල්ලීමමයි සම්බන්ධ වුණා. ඊට පස්සේ ඉතින් ඔහුගේ අභවෙන් පස්සේ සියල්ල නැතුව ගියා. ඒ වගේම ඔහුගේ තිබුණු මහා විශිෂ්ට ගතියක් තමයි සමහරට ඔහු දැනගෙන ඉන්නේ නැති මම වැඩි කල ජීවත් වෙන්නේ නැහැ කියලා. ඔහු ලියපු නව කතා, කෙටි කතා, කවි, ඒ වගේම සිව්පද කවි මේ සියල්ල එකතු කරලා ඒ වගේම ඔහුගේ නාට්‍ය, ඔහුගේ කලාත්මක කටයුතු මේ සියල්ල සම්බන්ධව ඔහු නිර්මාණ ඔහු පිළිබඳ පළවුණු ලිපි කපලා ඔහු දැවැන්ත සීආර් පොත් වල අලවලා තියෙනවා. දිනය පුවත්පතේ නම ඒ සියල්ලත් එක්ක. දැන් ඕවා අපි පෙරලලා බලනවා. ඔන උත්තරදිත් ඇති උනා යම් කිසි ආසාවක් මේ මේ මොකද්ද මේ මේක ග්‍රහණය කරගන්න. ඒ අතරේ ඔහු මිය යනවා 1980 අගෝස්තු මාසේ 20 වෙනිදා. මට අවුරුදු 5 සම්පූර්ණ වෙලත් නෑ අනුරාධ. මල්ලිට අවුරුදු 3 සම්පූර්ණ වෙලත් නෑ. අම්මා තරුණයි අපි දෙන්න පොඩි. නමුත් ඇය පුදුමාකාර ශක්තියක් දරලා අපිව මෙතනට ගෙනාවා. ඔය අතරේ දැන් ඒ තාත්තා මිය ගිය වෙලාවේ ඔහුගේ උපහාර වැඩසටහනක් චිත්‍රානන්ද අබේසේකරයන් ගුවන් විදුලියේ ප්‍රචාරය කෙරුවා. විශේෂ උපහාර වැඩසටහනක්. ඔබට මතකද මන්ද ඉස්සරහ ගුවන් විදුලියේ මේ එස්රාජ් වාදනයක් යන්නේ. ඒකට කියන්නේ ශෝකී වාදනය. ඒ ශෝකී වාදනය ප්‍රචාරය කරන්නේ විශේෂිත පුද්ගලයෙක් මිය ගිය දවසට පමණයි. මට මතකයි මගේ තාත්තා වෙනුවෙන් දවස් 3ක් ගුවන් විදුලියේ ඒ ශෝකී වාදනය වාදනය කෙරුවා. ඒ අර චිත්‍රානන්ද බේසේකරයන් කරපු කමල්ලි අතුකුරළ උපහාර වැඩසටහන. එහි දයරත්න රණතුංගයන් උපහාර කවි කීපයක් ගායනා කළා. තාත්තා කවි දෙකක් ලියලා මම එතනින් මේ කතාවට විරාමය තියන්න. ඔහු කවි දෙකක් ලියලා තමන්ගේ රාජකාරි මේසේ ලාච්චුවේ දාලා ගෙදරාවා. ඇවිල්ලා එතකොට මමයි මල්ලි දෙන්නම පොඩි අපේ පුංචි අම්මා ගෙදර හිටියා විවාහක. ඇය තමයි අපි බලාගත්තේ. ඇයිත් දැන් අපි අතර නැහැ. දෙවැනි මව මව සහ දෙවැනි මව සහ මව දෙන්නම උනේ එතුමිය කුසුම්පට මැදිගේ මෙනවිය මගේ පුංචි අම්මා. ඉතින් අම්මා රැකියාවට ගියේ පසු කාලීනව ඇය ගාව මාව දාලා ගිය අවුරුද්දේ මම ඔබේ මේ වැඩසටහන එද්දි මම ඇවිල්ලා බස් එකෙන් බැස්ස ගමන් මට කෝල් එක දුන්නේ දැන් කොහෙද ඉන්නේ කියලා. මට ඊයේ ගෙදරින් එද්දිත් මම අම්මට ওই සිද්ධිය මතක් කරලා ආවේ. ඉතින් අය පොඩක් ඇතට ගියා. තාත්තාර ලියලා ආපු කවි දෙක ලාච්චුවේ දාලා වහලා මම හෙට නිවාඩු නිදා ගන්න මම දවස් දෙකක් නිවාඩු දැම්මා කියලා. එහි කවි දෙක මම මතකෙන් පොඩ්ඩක් ඔබට කියන මම හිතනවා ඒ කවි දෙකෙන් ඔබ සියලු දෙනාටම මගේ තාත්තා හඳුනා ගන්න පුළුවන් වෙයි කියලා. ඔහු ලියලා තිබුණා සැඩ රිවි රැසින් පිපි මල් පරවෙන්න එපා. වැසි දිය ගලා පෑ දිය බොරවන්න එපා. මිටිතෙන් වලින් දිය කඳ බැස යන්න එපා. මා යන ගමන ගැන ඔබ දුක් වෙන්න එපා. බව දුක හැඳින එනයින් සැනසෙනවාද? සිත වේදනා නැති තැනකට යනවාද? සිරිපා පියුම සිපගෙන දිවි දෙනවාද? මතුවත් භවෙත් ඔබ මම හමු වෙනවාද? එපමණයි. මම හිතන්නේ අපිට එතනින් එහාට කතා කරන්න පුළුවන් අපි ගීතමය විරාමයක් ලබා ගමු. ඔබේ මේ සඳය සක්මන සංයුක්ත තැටියෙම අපි ගීතයක් අහමු. ඔබ ගයන ගීතයක් සරසවියට රැ වුණා. මේක ප්‍රභා කුමාර රාජකුරු රචනා කරන්නේ නවරත්න ගමගේ සංගීතය නිර්මාණය කරේ. අපි කතා කරමු ගීතය හදා. Revuna
गिर पाऊ या